ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන සමග අදිනේ අපිත් සමග එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක සමගම ජාතික අධ්‍යාපන සේවක සංගමයේ ගරු සභාපතිතුමන් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය මහලේකම් නීතිඥ අකිල විරාජ් කාර්යවසම් අයිබෝන් මුලින්ම දැනගන්න කැමති දැන් මුළු ශ්‍රී ලංකාවම ජනවාරි මාස 8 වෙනිදා නව ජනාධිපතිවරයෙක් සඳහා සම ඡන්දය පාවිච්චි කරනවා. ඇයි එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම කියලා අපේක්ෂකයෙක් මෙම ඡන්දය ඉදිරිපත් කරන්න බැරි වුණේ? ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගත්තේ? ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය මුල ඉඳලම අපි වෙනම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබ්බේ අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකවරයෙක් ඉදිරිපත් කරන්න. ඒ තත්ත්වය තුළ අපි දිගින් දිගටම අවසානයේදී තිබ්බ පලාසවා මැතිවරණයේ ඌව පලාසවා වෙනකොටත් අපි ඒ තැන තමයි හිටියේ. විශේෂයෙන්ම ඌව පලාසභාවේ මැතිවරණ ප්‍රතිඵල ගත්තාම එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් අපි තනි පක්ෂයක් විදියට ඡන්ද 145ක ප්‍රමාණයක් ලබා ගත්තා. ආණ්ඩුව දෙමළ සහ මුස්ලිම් නායකයොත් සමග දිගම්බර මන්ත්‍රීතුමාලා ඒ වගේම හකීම් මැතිතුමාලා තොණ්ඩමන් මැතිතුමාලා මේ සියලු බලවේගත් එක්ක ඒ වගේම සියලු දේවල් බෙදලා සිල් රෙද්දේ ඉඳලා ඒ වගේම රුපියල් 2500 නියන් සහනාධාරයේ ඉඳලා මේ සියලුම දේවල් කරලා මං හිතන්නේ මිනි පෙට්ටු විතරයි බෙදුවේ නැත්තේ මේ සියලුම දේවල් කරලා 147යි ඡන්ද ප්‍රතිඵලය ගත්තේ බදුල්ල දිස්ත්‍රික්කෙන් අපි 145ක් ගත්තී. ඒ වගේම තව ඡන්ද 12000 ගාණක් බදුල්ල දිස්ත්‍රික්කෙන් වැඩි වුණා නම් ඌව පළාත් සභාව පිහිටවන්නේ අපි තමයි යථාර්ථයේ අවසානයේදී තිබ්බ මැතිවරණේ. ඉතින් ඒ නිසා අපිට පක්ෂයක් විදියට ජනාධිපති අපේක්ෂකවරයා අපින් වෙනම යන්නේකේ ප්‍රශ්නයක් තිබුණ නැහැ. අපි අන්තිම මොහොතේනකොත් ඒ තැන තමයි හිටියේ. නමුත් අවසානයේ අපිට තීරණයක් ගන්න වුණා මේ රාජපක්ෂ රෙජීමය මේ රටේ විශාල බලපෑමක් කරන මේ දූෂණය ඒ වගේම ජඩකම මැරකම ඒ වගේම සියලු දේවල් රටේ ජනතාවට දරුණු විදියට බලපාන විදියට මැතිවරණ සහ මැතිවරණ ව්‍යාපාරය කරන්න ආරම්භ කරලා තිබුණා රටේ මුදල් කොල්ලකමින් ඒ වගේම සියලුම පක්ෂ සිවිල් සංවිධානවල ඉල්ලීමක් තිබුණා අපි මේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් පක්ෂ පාට භේදකින් තොරව මේ අනික මේ ජනාධිපති ධුරය අහෝසි කරන්න අපි පක්ෂ සම්මේලනයේම තීරණය කළ තිබ්බ එකක් මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ සියලුම කරුණු කාරණා එක්ක ඉල්ලීමක් කළා තිබ්බ එක්සත් ජාතික පක්ෂයට මේ තත්ත්වය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා සහ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ බොහෝ අය එක්ක වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ තීරණය කරා අපි නෑ අපි පක්ෂය ගැන හිතනවට වඩා රට ගැන අපි හිතිය යුතු කාලය ලැබිලා තියෙන්නේ. ඒ නිසා අනික විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තියෙන තරතුරක් අපි සියලු දෙලා එකතු වෙලා මේ වෙනුවෙන් පෙනහිටින්න ඕනේ කියලා. ඒක ඔබතුමා ප්‍රකාශ කරන්න එක්සත් ජාතික පක්ෂයට ජාතික මට්ටමේ මැතිවරණයකට මුහුණ දීම සඳහා තාම සූදානම් නැද්ද? නෑ එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවමත් මේ රටේ දැවැන්තම පක්ෂය. ඒක අපි අවසාන ඡන්ද ප්‍රතිපලනු පෙළලා තියෙනවා. ඒ වගේම අපේ තියෙන යන්ත්‍රණය ගත්තාම අපේ තියෙන සංවිධාන ශක්තිය ගත්තාම අමාරු කාලවලදී මැතිවරණ ගණනාවක් අපි පරාජයටපත් වෙලා තියෙද්දිත් අපිට රජයෙන් දැඩි ප්‍රශ්න මූණ දෙන්න සිද්ධ වෙද්දි තවමත් මේ රටේ යන්ත්‍රණය දැඩිවම ක්‍රියාත්මක වෙන එක්සත් ජාතික පක්ෂය. ඒක අපිට තියෙනවා. ඒ නිසා තමයි අපි දැනටත් 140කට වඩා ඡන්ද පදනම තනි පක්ෂයක් විදියට තියෙන පක්ෂය. නමුත් අපි හැම විටම දැකලා අපි පොදු පෙරමුණක් විදියට යද්දී ඒක ශක්තිය වැඩි. අද මේ තුල බලන්න ශ්‍රී ලංකා දාස් පක්ෂයේ මහලේකම්වරයා සහ මන්ත්‍රීවරු ගණනාවක් කැමතිවරු ගණනාවක් අද මේකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම හෙළවුරු මේකතු වෙලා තියෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂ සිවිල් සංවිධාන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් මේ සියලුම බලවේගද එකතු වෙලා තියෙනවා. මේ තුල තියෙන ශක්තිය වැඩි වුණාම අපේ අරමුණ එකයි. අවසානයේ අපේ අරමුණ බලය ලබා ගැනීම වගේම මේ රට යහපාලනය උදා කර දීමත් ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාපත් කිරීම තොරතුරු ලබා ගැනීමයි අයිතිය රටේ මාධ්‍ය විදිහට ලබා දීම මැතිවරණයේ ස්වාධීන වීම අධිකරණ ස්වාධීන වීම රාජ්‍ය සේවයේ ස්වාධීන වීම මේ වගේ පොදු අරමුණු අපේ තියෙන එක්සත් ජාතික පක්ෂය විදිහට. ඉතින් අපි කල්පනා කරා මේකට මුහුණ දෙන්න හොඳම ක්‍රමය මැද තැනකට එන එක. මේකේ අවසානයේ මේකේ එක්සත් ජාතික පක්ෂයට තව ආසියක් වෙන එකක් තමයි අපි මේ ජනාධිපතිවරණයට මුහුණ දීලා අපි ජයග්‍රහණය කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ රටේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන අතර අපි ඊළඟට හදන්නේ ජාතික ආණ්ඩුව. ඒ ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් එකේ ඉඳී ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ඇමතිවරු. ඒ කැබිනට් එකේ ඉඳී හෙළවුරු ඇමතිවරු. ඒ කැබිනට් එකේ ඉඳී සරප්පොන්සේක මහත්තයාලා වගේ. ඒ කැබිනට් එකේ ඉඳී තවත් පක්ෂ පාට විවිධ අය සහභාගී වෙන ඒකට සහභාගීත්ව වෙන කැබිනට් එකක්. ඒ කැබිනට් එතකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා
අගමැති තුමා බවට පත් වුණොත් එහෙම. එතකොට මොකද එතුමාගේ බලයට වෙන්නේ? එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති බලයට මොකද වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ජනාධිපතිතුමාට ඉල්ලලා තියෙන්නේ. ඒ වගේ මෙතුමා නිතරම කියන දෙයක් වගේ එතුමාට ඕනේ මේ ක්‍රමය වෙනස් කරන්න. එතුමා පැහැදිලිව කියන්නේ මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒකෙන් ඒ වගේ මේ 78 විධායක ජනාධිපති ධුරය නෙමෙයි මේ තියෙන්නේ. කෘතිම කරපු පාර්ලිමේන්තුවේ කෘතිම හදාගත්ත 3/2කින් 18 ව්‍යවස්ථා සංශෝධනයේ හර අනුමත කරගත්ත විධායක ජනාධිපති ධුරය. ඒ කියන්නේ 18 වෙනි සංශෝධනයේ විතරද ඉවත් කරන්නේ? නෑ. ඒ වගේම මේකේ මේ 18 වෙනි සංශෝධනයේ ඒ වගේම 17 වෙනි සංශෝධනයේ නැවත පණ ගැනීම, ඒ වගේම විධායක බල විධායක ජනාධිපති ධුරය පහුගිය කාලේ යොදා ගැනීම තුල මේ රට විශාල වශයෙන් බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන රටේ යහපාලනය වෙනුවෙන්. මෛත්‍රීපාල සිසේන මැතිතුමා පැහැදිලිව කියලා තියෙනවා, අපේ එකඟතාවයකුත් තියෙනවා, අපේ ගිවිසුමුත් තියෙනවා. මේ සියලුම දේවල් වලට අනුව විධායක බලතල අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරනවා. මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරනවා කියන්නේ විධායක බලතල පාර්ලිමේන්තුවට වග කියනවා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට. ඒක රටට හොඳයි, රටේ ජනතාවට හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිරය විදියට එතුමාට යම් බලතල ප්‍රමාණයක් රටේ ප්‍රධානියා ආරක්ෂකංශයේ ප්‍රධානියා වශයෙන් එතුමා යම් බලතල ප්‍රමාණයක් භුක්ති විඳෙමින් ඒ වගේම එතුමා ඒ කාර්ය කරගෙන යනවා. ඒකෙන් අදහස් වෙන්නේ විධායක බල ජනාධිපති ධුරේ බලතල භුක්ති විඳිනවා කියන එක. මොනවාද බලය? ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමාට තිබෙන බලය මොකක්ද? ඔව්, ඒක අපි මං හිතන්නේ අපි ඒක මේ අපි සාකච්ඡා කරලා තියෙන එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් එතුමා ජනාධිපතිවරයා විදියට, රාජ්‍යයේ නායකයා විදියට, රටේ ප්‍රධානියා විදියට, ආරක්ෂක අංශවල ප්‍රධානියා විදියට එතුමා කටයුතු කරනවා. අනිකුත් සියලු බලතල අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරනවා පාර්ලිමේන්තුවට වග කියන. විධායක ජනාධිපති ක්‍රමයේ රටට සෙතක් වෙලා ඇත්තෙම නැද්ද? විධායක ජනාධිපති ක්‍රමයේ 78 ඇති කරපු විධායක ජනාධිපති ක්‍රමයේ නෙමෙයි දැන් තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයෙන් බොහෝ රටට සාධනීය දේවල් සිද්ධ වුණා. ඒ වගේම පහුගිය අවුරුදු 10 තුල ගත්තොත් එහෙම විධායක ජනාධිපති ධුරය තුලින් රටට හොඳ වෙනවට වඩා නරක වීමේ වීම බොහෝ විට අපිට දකින්න ලැබුණා. යුද ජයග්‍රහණය හොඳක් නෙමෙයි. යුද ජයග්‍රහණය තුල විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරත් නමුත් ඒකෙදිත් විනිවිද පේන මිලදී ගැනීම, ටෙන්ඩර් පරිපාටි අනුගමනය නොකිරීම ඒ වගේ කරුණු කාරණා ගණනාවක් තිබ්බා. විධායක ජනාධිපති ධුරයෙන් යුද ජයග්‍රහණයට මූලිකත්වය දුන්න මේ සරත් පොන්සේකා මැතිතුමා හිටපු හමුදාපතිවරයා හිරගත කරන්න තරම් විධායක ජනාධිපති ක්‍රමය මේ රට බලපාන තැනට වැටුණා. ඒ නිසා විධායක ජනාධිපති ධුරයේ පහුගිය කාලේ හැසිරුණ ආකාරය, ඒ වගේම රාජ්‍ය බලය පාවිච්චි කිරීම, මේ රටේ සම්පත් විනාශ කිරීම, ඒ වගේම දූෂණය, ඉහවාගිය දූෂණය, ඒ වගේම මේ සියලු දේවල් පහුගිය කාලය තුළ විධායක ජනාධිපති ධුරය රටට ඉතාම භයානක ප්‍රතිඵල තමයි ගෙන දීලා තියෙන්නේ. හොඳයි, අදදිනේ ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන සමග අප සමග එතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගරු නියෝජ්‍ය මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම්. ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන අදත් අපිත් සමග එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගරු නියෝජ්‍ය මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම්. ගරු මන්ත්‍රීතුමනි, පිල් මාරුව සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය මොකද්ද? පිල්මාරුව වාස්මේ පිල්මාරුව සම්බන්ධයෙන් දැන් ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට එනවා කියන්නේ විශේෂයෙන් තමන් දරන තනතුරු, මහලේකම්කම්, මන්ත්‍රි ඇමතිකම්, වරප්‍රසාද ඔක්කොම දාලා එළියට එන එක. ඒ වගේම දැන් 14කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ පැත්තනොත් එහා පැත්තට එකෙක් දෙන්නේ ගිහින් තියෙනවා. හැබැයි මේ පිල්මාරුව ප්‍රතිපත්තිමය හේතු මත පිල්මාරු කරන එක ගැන ඇත්තට මේ රටේ ජනතාව අනුමත කරනවා කිසිම සැකයක් නැහැ. මොකද දේවල් දාලා එනවා කියන්නේ ඊට වැඩිය ඊට වැඩි අමාරු තැනකට එනවා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්, රටේ යහපාල වෙනුවෙන් ගන්න තියෙන. හැබැයි ආණ්ඩු පක්ෂයේ මේ දවස්වල මුදල් වලට අරවට මේවට බිලිබ්බා ගැනීමේ මෙහෙයුමක ඉඳලා ඉන්නවා. ඉතින් මේ දෙක අතර ජනතාව මං හිතන්නේ තීරණය කරයි මේ මෙයා පිල් මාරු කරේ මොනවටද, මෙයා පිල් මාරු කරේ ඇයි කියලා. ඔබතුමා කියන්නේ විපක්ෂයෙන් බිලිබෑමක් නෙමෙයිද සිදු වෙන්නේ? නෑ, අපි ගත්තේ නෑනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා අපේ මහලේකම්වරයා නැත්නම් එතුමාලගේ මහලේකම්වරයා ගියාම අපි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ගත්තා කියලා. ගත්තා කියන්නේ ගත්තා කියන වචනේ තුලම තියෙනවා මේ ගත්තේ කොහොමද ගත්තා. හැබැයි අපි ගත්තේ නෑ, ආවා.
මේ දෙකේ වෙනස ගත්තයි ආවයි ඊටම මේ වචන දෙක පොඩි වුණාට ඊටම බරපතල වෙනස්කම් තියෙන වචන දෙක. ඒ නිසා ආණ්ඩුව එපා වෙලා ආණ්ඩුවේ දේවල් දැකලා ඇති වෙලා හිම්බත් වෙලා මේ දූෂණය මේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම රජපුත්තුන්ගේ පුපුත්තු විතරක් මේ වෙනම ඒ වෙනුවෙන් විතරක් මේ රටේ සියලු සම්පත් ඒ වගේම ලැම්බෝගිනි පදින සංස්කෘතියක් ඇතිවීම මේ 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 මුදල් කාබාසිනික මේ ඔක්කොටම එරෙහිව තමයි පාට බහැලා එළියට ආවේ. මම දන්න විදිහට මෛත්‍රීපාල මහත්මයාට අගමැතිකම පවා දෙන්න මේ අවසාන අවස්ථාවේ ඉල්ලීම් කරා මේ මේ එළියට බහින එකට විරුද්ධව ආණ්ඩුව කඩාවැටීමට විරුද්ධව. හැබැයි එතුමාලේ ඔක්කොම පසෙ ගලා එළියට ඇවිල්ලා ජනතාවගේ අතට ජනතාවට ජනතාව වෙනුවෙන් පෙනිහිටින්න ආව. හැබැයි ආණ්ඩුව කියන විදිහට අපි ගත්තා අපි ගන්නවා මේ වගේ වචන කීමේ තුලින්ම පේනවා ඉතින් මොන මොකද්ද මේ ගැනීමේ ගනුදෙනුව කියලා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් 37 නායකතුමා දැන් ආණ්ඩු පක්ෂයේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ තනතුර මහලේකම් තනතුර එක්සත් ජාතික පක්ෂයේ නැති වුණා. ඒ සම්බන්ධයෙන් ඔබට මොකද හිතෙන්නේ? එය පක්ෂයට බලපෑමක් ඇති කරන්නේ නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයයි මෛත්‍රීපාල සිසේන පොදුජන මේ සන්ධානයේ මහලේකම්වරය අතර මේ රටේ හැමෝම දන්නවා හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිරූප දෙකක්. සමහර අය තනතුරෙන් බැබලනවා, සමහර අය පුද්ගලයාගෙන් බැබලනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ගියා කියලා රටේ කිසිම පාක්ෂිකෙක්වත් අනේ අපරාධය එහෙම කිව්වේ නැහැ. නිකන් සමහර අය කිව්වා හොඳයි ගියේ එක කියලා. මේ මැතිවරණ ගණනාවක් මේ පරාජයට පත් වෙන්නත් ඒකත් හේතුවක් වුණා කියලා සමහර අවස්ථාවක මම කියන්න කැමති නෑ. අපිත් එක්ක ඉඳලා ගියේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වෙන හිටියේ මහලේකම් නෑ. අපි කිසිවිටකත් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් එහෙම මේකක් තිබුණා. පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මේ සංවිධාන පහුගිය කාලේ ගත්තා. පහුගිය මාස දෙක තුන ඇතුළත අපිට වෙනම මේ සංවිධානය කරන්න වුණා. මේ මහලේකම්වරයෙක් ඉද්දි එතුමා වැඩ නිකන් අතෑරලා වගේ තිබුණ ස්වරූපයක් වුණා. අපිට විශාල බරක් අදින්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අපේ පාක්ෂිකයෝ කිසිම විටක අපි හොඳටම දන්නවා. අපේ යන්ත්‍රණය අපි දන්න නිසා පාක්ෂිකයෝ කම්පා වුණ නැහැ. අපි කනගාටුයි. අපේ හිටපු මන්ත්‍රීවරයෙක් මහලිකම්වරයෙක් පළවෙනි අවස්ථාව වටාවර තමයි ඔය අපේ එක්සත් ජාතික පක්ෂ මහලිකම්වරයෙක් එහා පක්ෂේ දාලා වෙනත් පැත්තකට මාරුනේ. ඒ ගැන අපිට කනගාටු වෙනවා. ඒ නමුත් ඔහුගේ පෞද්ගලිකත්වය මත තීරණ ගත්තා. ඉතින් ඒ කියන්නේ අපිට අපේ එක්සත් ජාතික පක්ෂයේ මහලිකම්වරයා නෙමෙයි මේ පක්ෂය කියන්නේ. මීට ඉස්සෙල්ලා මීට වැඩිය හිටපු නායකයෝ මේ විශාල නායකයෝ දාලා ගිහින් තියෙනවා. නමුත් කවදාවත් මේ පක්ෂයට හානියක් වෙලා නැහැ. යම් පසුබෑමකට ලකුණා පමණයි. විපක්ෂයේ පොදු විපක්ෂයේ ගත්තාම විවිධ පක්ෂවලින් සන්නද්ධ වෙච්ච විපක්ෂයක් තිබෙන්නේ. ඔවුන්ගේ අදහස, ඔවුන්ගේ දේශපාලන න්‍යායයන් එකිනෙකට පරස්පරයි. කවදාක් වෙනකන් මේ එකට යෑම සිදු වෙන්න පුළුවන්ද? නැත්නම් මෙය ටිකක් දුර ගිහිල්ලා කඩාගෙන වැටෙයිද? මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉඳලා තියෙන වෙනසක් තමයි අපි හොරකමට දූෂණයට විරුද්ධයි. අපි කොමිස් ගහලටත් විරුද්ධයි. අපේ පක්ෂයේ නායකයා ගත්තොත් එහෙම රණිල් වික්‍රමසිංහ මැතිතුමා මේවා තැදිව ඉන්නවා වගේම යහපාලන වෙන්නේ. මම මේ වචනේ වැඩිය කියන්නේ යහපාලන වෙන්නේ පෙනිහිටිනවා. අපි තමයි කොමිෂන් සභාවේ ඉන්න මූලික උනේ. තොරතුරු ලබා ගැනීම අයිති අපි පළවෙනි දින 100 තුල කරනවා. ඒ වගේ මේ රටට සාධනීය වූ දේවල් ටිකක් අපි බලාපොරොත්තු වෙනවා කරන්න. ඒ වගේම ජාතික ආණ්ඩු සංකල්පයේදී අපිට මේක ගැටෙන්නේ නැහැ. මොකද වෙනත් පක්ෂ ගණනාවක් ගත්තොත් එහෙම අපි එක්ක සහයෝගය දෙන පොදු අපේක්ෂාවට ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථයන් මේව. අපි විශ්වාස කරනවා මේ ජාතික ආණ්ඩුව තුළ පක්ෂපාඩ ભેදකින් තොරව ඉන්නවා වගේම අපි හදන ජාතික ආණ්ඩුවේ ආණ්ඩුවේ කවුරු හරි අමතිවරු කවුරු හරි දූෂණ සහ සම්බන්ධයෙන් ඉන්නවනම් අර පාර්ලිමේන්තුවේ රාජ්‍යායතනවල හොරකම් දූෂණ හොයන්න තියෙන රාජ්‍ය ගිණුම් කාර්ය සභාව රාජ්‍ය මේ ඒ වගේම කෝප් සභාව වගේ දේවල් වලට ජනතා විමුක්ති පෙරමුණේ හරි වෙන වෙන පක්ෂවලත් අය සභාපතිකම් දරනවා නම් අපි කැමති ඒකට. මොකද එතකොට මේ ඔක්කොම බැලන්ස් වෙනවා. මේ ඔක්කොම මේ එක රට නොහොඳයි. ඔබ අපි කියලා කිව්ව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩුවද? එක්සත් ජාතික පක්ෂයේ මගේ පිටුන ජාතික ආණ්ඩුව. ඔබ එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලික වෙලා. මොකද අපි මේ රටේ ප්‍රධාන පක්ෂය විදිහට අපේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් හදද්දී මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂය තමයි ඒකේ ප්‍රධානත්වය ගන්නේ. ඔබ දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සම්බන්ධයෙන් කතා කරනවා මන්ත්‍රීතුමනි. නමුත් අපි දන්නවා මහලේකම් එක්සත් ජාතික පක්ෂය දාලා ගියාම පක්ෂයේ නායකත්වය කිසිම කෙනෙක්ගෙන් විමසීමක් කරන්න නැතුව තමන්ගේ හිතුමතයට නව මහලේකම් කෙනෙක් පත් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා නෑ ඒක මේ ගොඩක් මාධ්‍යවල වැරදිට පළ වෙලා තිබුණේ. නමුත් ඔබ පවා දැනගෙන හිටියද? නෑ 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 ඇත්ත වශයෙන්ම මම දැනගෙන හිටියා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මහලේකම්වරයා පත් කිරීමේ ඍජු තනි අයිතිය දෙන්නේ පක්ෂ නායකයාට.
ඒක කෘත්‍යාධිකාරි මල්ලෙන් අහන්න ඕනේ. ඒක කෘත්‍යාධිකාරි මල්ලෙන් දැනුම් දෙන එක විතරයි තියෙන්නේ. මොකද පක්ෂයක් ගෙනියන්න බෑ. පක්ෂ නායකත්වයට බොහොම ඒ විශ්ව ඒ නායකත්වයට කැමති කෙනෙක් මහලිකම්වරය වශයෙන් දාගන්න බැරි නම් ඒ පක්ෂයේ සමාජලට මහලිකම්වරය නායකය දෙපැත්තට අදින්න ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. නමුත් මේ වෙලාවේ ඒ තීරණය ගත්තා. මේක මේ 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 මැතිවරණයක් අවස්ථාවේ ඉතාලම දවස් කීපයයි තියෙන්නේ. මේ 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 තීරණය ගත්තා. ඒක ඒක කාටවත් ප්‍රශ්න කරන්න ඒ වගේම මේ මේ ඇසී යුතුයි එහෙම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ තනතුර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් ගම්මට්ටමේ තිබෙන කුමන ආකාරය මතයක්ද? නායකත්වයට කැමතිද මිනිස්සු? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කියන්නේ මෙතන තියෙන ගම් වල හැමෝම දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නායකත්වයට පත් වුණොත් එහෙම මේ රටේ ආර්ථිකය හදනවා. හොරකමට දූෂණයට තිත තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ අපි හරියට කළමනාකරණය කරලා දැන් වගේ අනාගෙන නැතුව අපි ගන්න පුළුවන් විදේශ ආදා තරුණයන්ට රැකියා බිහි කරන්න ලක්ෂ ගණන්ට රැකියා බිහි කරන අලුත් ව්‍යාපෘති මේ සියලු දේවල් හරියාකාර වෙනවා කියලා ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉඳලා උඩ ඉඳලා යටත් යටේ ඉඳලා උඩලත් දානවා. හැබැයි පක්ෂයත් ප්‍රශ්නයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ තියෙන චෝදනාවක් එතුමා දේශපාලනය කරනවාද කියන එක. 2001 ආණ්ඩුව අරගෙන මම හොඳටම දන්නවා 2001 ආණ්ඩුව අරගෙන ආර්ථිකය හදන්න ඒ වගේම විදේශ සම්බන්ධකම් හදාගන්න LTT එක සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අසාමයට දික් කරලා බැරි වුණොත් එතුමා ඒ LTT එක කොහොමද අසුරවන්නේ LTT එක දුර්වල කරන්න මේ ඔක්කොම රනිල් වික්‍රමසිංහත්වගේ දක්ෂ රාජ්‍යතාන්ත්‍රික භාවය සහ දුරදක්නා ඥාණයෙන් කරන්න පුළුවන් කියන එක සහ කරන හැමෝම දන්නවා. ඒ වගේම පාක්ෂිකයන්ග තුලත් තියෙනවා මෙතුමා අර දේශපාලනේ තියෙන්නේ අර සමහර ලාවට 70%ක් මේ රටේ ඉන්නේ සාමාන්‍ය පෙළවත් පාස් නැති අයනේ. ඒ කියන්නේ මේ ආවඩ මේ 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 ඒගොල්ලන්ට මොකක්වත් මේ මේ අපි මේ ඒගොල්ලෝ සම්බන්ධයෙන් මේ මේවා කරනවා නෙමෙයි. නමුත් අඩුතක්ෂේරුවක් කරනවා නෙමෙයි. නමුත් ඒකනේ යථාර්ථය. එතකොට සමාජලට අර ගොබෙල් තියරේක අනුවත් වගේ මේ අද මාධ්‍ය මාෆියාවක් තියෙන. ඒක අපි කියන්නේ මාධ්‍ය ස්වාධීනෙන්න ඕන කියලා. මේ රටේ ඕන දෙයක් මිනිසුන්ට සමාජලට මාධ්‍ය හරහා ගෙනියන මේකෙන් දැන් පහුගිය කාලේ පුරාම රනිල් වික්‍රමසිංහ තරම් මාධ්‍ය වලින් ගහපු නායකයෙක් මම හිතන්නේ ඉතිහාසෙම නැතුව ඇති. හැබැයි ඉතින් එතුමා විපක්ෂ නායකයෙක් වුණත් එළවන්න බැරුණා. එතුමා මම මගේ තියෙන මම හිත කල්පනා කරන එකක් දක්ෂණං එතුමාව විපක්ෂ නායකකමෙන් වුණත් අයින් කරන්න පුළුවන්. හැබැයි එහෙමත් කරගන්න බැරි වුණා. එතුමා දක්ෂ විදිහට ඒක කල්පනා කරන්නේ. නමුත් අවසානයේ දැන් අපි දිනන්න යන්නේ. එතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා වෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා පාක්ෂිකයෝ ඒක දන්නවා මෙතුමාට විතරයි කරන්න පුළුවන් කියලා. මේ හැමදාම පාක්ෂිකයෝ කියන එකක් තමයි මේ රට හදන්න රනිල් වික්‍රමසිංහත්වයා ඉන්න ඕනේ. නමුත් මීට වැඩිය මේ අර බොරු කියලා එහෙමත් කියනවා අපේ පාක්ෂිකයලා බොරු කියලා මිනිස්සු අන්දලා හරි මේ ආණ්ඩුව ගන්න කියලා. එතුමා ඒක කිසි විටකත් කරේත් නැහැ, වෙනස් වුණෙත් නැහැ, මාධ්‍ය වලට යටවුණෙත් නැහැ එතුමා. ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන සමග අද දිනේදී අපිත් සමග එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගරු නියෝජ්‍ය මහලේකම් නීතිඥ අකිල විරාජ් කාර්යවසම්. ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන සමගින් ඔබ අද අපිත් සමග එකතු වෙන්නේ. මන්ත්‍රීතුමනි, දැනගන්න කැමති දැන් ආණ්ඩු පක්ෂයෙන් නෙල්ලවෙන තවත් චෝදනාවක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවුණොත් නැවතත් LTTE කොටි සංවිධානය කරලියට පැමිණෙන බව ඔබතුමන් කොහොමද මේ ප්‍රතිචාර දක්වන්නේ? ඔව්, ඒක මේ ආණ්ඩුවෙන් අර තවත් ගෙනියන බංකොලොත්තු දේශපාලන උපක්‍රමයක් පමණයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට නිදහස ලබා දුන්න පක්ෂය. අපි කිසි විටකත් ලෑස්ති නැහැ දෙමළ LTT වෙන්න පුළුවන් කිසිම සංවිධානයට අපේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපේ රට ස්වාධීනත්වයේ අබමල් රේණුවකවත් හානියක් වෙනවට. රනිල් වික්‍රමසිංහත්වත් ඒක තදින්ම ඉන්නවා. අපි ඒක හොඳටම දන්නවා. 2001 ආණ්ඩු බලයට පත් වුණාම මං හිතන්නේ අපි LTT සංවිධානය සාම වැඩ පිළිවෙලෙන් දුර්වල වුණා, දෙකට කැඩුනා. ඒ වගේම LTT එකේ තිබ ගරිල්ලා සටන්කාමිත්වය ගම්ම මේ ඒ බිමේ ගෙනියන්න ඉස්සරහට පුළුවන්කම ලැබුණේ නැහැ. 2010 මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ප්‍රධාන වශයෙන් ඒ බලපෑවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර යුද්ධයක් කරගෙන පහුගිය කාලෙම යනකොට අපිට ස්ට්‍රෙන්ත් එකක් ශක්තියක් තිබුණේ නැහැ. හමුදාමය වශයෙන් ඒ දෙකටම ඒ පළාත් දෙකම අල්ලගෙන ඉන්නේ. නමුත් නැගෙනහිර පළාත සම්පූර්ණයෙන් කරුණම්මාල්ලා පිල්ලෙයාල්ලා කඩා හැදීම තුළ සම්පූර්ණයෙන් ඉවත් වුණා. රනිල් කියන්නේ ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේද කරුණම්මන් පිල්ලෑන්ව කඩලා ඒකට ප්‍රධාන වශයෙන් බලපෑ. මොකද අපි සාමයට අත දික් කරා. ඒ වගේම සාමයේ ඒගොල්ලෝ වැළඳගත්තේ නැහැ. ඒ වගේම අපි හිටපු තැන මේ සාමයට එන්න ඕනේ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ප්‍රමාණයක් දෙන්න ඕනේ. නමුත් අපි දෙකඩ කරන්න හෝ රට බෙදන්න ලෑස්ති නැහැ. ඒක පැහැදිලිව කිව්වා.
එවකට අගමැති හිටි රනිල් වික්‍රමසිංහතුමා අවසානයේදී මම ඒක හොඳටම දන්නවා ඇමරිකාවේ හිටපු ජනාධිපති එක්ක කතා කරගෙන තිබුණා ඇමරිකාවේ පෙන්ටගන් එකේ තියෙන සැටලයිට් එක හරහා ඉල්ටිටි එකේ ඉන්න නායකයෝ ඉන්නේ පොඩි භූමි ප්‍රමාණය හඳුනගෙන අයිඩෙන්ටිෆයි කරගෙන ඒ අවසානයේ කෆීර් ටික දාලා විනාශ කරලා දාන. මොකද එහෙම වුණාම එතුමා කියපේ ගත්තම අපේ රටේ දෙමළ ජනතාවගේ ජීවිත ටික ඉතුරු වෙනවා. හමුදා පවුල්වල ජීවිත ටික ඉතුරු වෙනවා. අපේ රටේ ආර්ථිකය ඉතුරු වෙනවා. මේ යුද්ධ කරන කීප දෙනෙක් හින්දා අපිට විනාශ කරන්න බෑ කියලා අවසානයේ ඒ වගේ උපක්‍රම තිබුණා. ඉතින් ඇයි ඒ උපක්‍රම සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කරේ නැත්තේ? විපක්ෂයේ කාර්යභාරය නේ. ඒ වගේ දෙයක් අපිට දැනුවත් කරන්න බෑ. ඒවකට දැනුවත් කරන්න බෑ. ඒ වගේ දෙයක් ඒ උපක්‍රමශීලී දේවල් රාජ්‍යතාන්ත්‍රික දේවල් අන්න ඒකයි අපි මේ රටට ආදරේ කියන්නේ. අපි ඉතාම මේ ආණ්ඩුව ගෙනියනවා වගේ බංකොලොත්තු න්‍යායපත්‍ර අපි ක්‍රියාත්මක කරන්නේ. අපි හැම විටම අප බැලුව අපේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් හැමෝගෙම ජීවිත ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ත්‍රස්තවාදී කල්ලි විනාශ කරන්න ඕනේ. ඒ විනාශ කිරීම තුළ අපේ තරුණයන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනේ. විදේශ ආධාර ගන්න ඕනේ. මේ ඔක්කොම රාජ්‍යතාන්ත්‍රිකයෝ විදිහට තමයි අපි කටයුතු කරේ. කියන්නේ ඔබ කියන්නේ ආණ්ඩුව යුද්ධය කරේ බංකොලොත්තු විදිහටද? යුද්ධය කරේ බංකොලොත් විදියට නෙමෙයි. ආණ්ඩුව මං කියන්නේ මේ ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නේ. බංකොලොත් විදියට අපිව LTT සංවිධානයක ගිවිසුම් තියෙනවා. අරවා මේවා කියමින් අපේ රටේ ජනතාව අතර අපි එක්සත් ජාතික පක්ෂය වෙන තැනකට කොටු කරන්න බැලුවා. ඒක කොච්චර වුණාද කියනවනම් 2005 රනිල් වික්‍රමසිංහතුමා ඉල්ලපු ජනාධිපතිවරණයේදී එතුමා 147කට වැඩිය තනියම ගද්දී ආණ්ඩුව අපිට වැඩිය ඡන්ද 80,000ක් එහෙට මෙහෙට වුණා නම් අපි තමයි ජනාධිපතිවරණ ජයග්‍රහණ එක එදා දෙමළ ඡන්ද අපිට ලැබුණේ නැහැ. උතුරු දෙමළ ඡන්ද හම්බුනේත් නැහැ. කොළඹ දෙමළ ඡන්ද හම්බුනේත් නැහැ. ඒක අපිට මේගොල්ලෝ විවිධ ගිවිසුම් ගහලා එතන ඩීල් එකක් ගියා. ඒක මම මේ අවස්ථාවයි කියන්න කැමති නැහැ. නමුත් LTT එක ගනුදෙනු කරේ අපි නෙමෙයි. මේ ආණ්ඩුවේ හිටපු ප්‍රධානීන් ගනුදෙනු කරේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි කිසි විටක එක්සත් ජාතික පක්ෂයේ දැයි අපි ජාතික ආණ්ඩුවකට එන්නේ හෙළවුරුමෙත් ඉන්නවා මෙතන. මේකද අනාගතයේ JVP එකෙත් ඉඳී කියලා විශ්වාස කරනවා. ඉතින් ජාතික ආණ්ඩුවට ගියාම ඒගොල්ලෝ ඉන්න ආණ්ඩුවේ පුළුවන්ද ඒගොල්ලොත් එක්ක මේකට යන්න? ඒගොල්ලෝ පාට බහිනවනේ. අපි මේ රට බෙදන්න යනවනම් දෙමළ ජනතාවට දෙන්න යනවනම් ඒක සම්පූර්ණ බොරුවක්. මේ රජයේ විසින් හදන මතයක් පමණයි. රජයේ තවත් ඒවා හැදුවනේ කාලේ සීගිරිය විකුණන්න යනකොට. එතකොට සිංහ රාජය විකුණන්න යනකොට මේ ඇවිල්ලා මේගොල්ල බංකොලොත්තු මැතිවරණ උපක්‍රම විතරයි රාජපක්ෂලගේ. 2001 පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න ප්‍රධාන වශයෙන් හේතු වුණා හිටපු ජනාධිපතිනී චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග. නමුත් දැන් ඇය විපක්ෂයට පැමිණ විපක්ෂයේ පොදු අපේක්ෂකයන්ට සහාය දක්වනවා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව. එතුමගේ කාර්යභාරය මොකද්ද විපක්ෂයේ? නෑ, එතුමිය එතුමියත් මේ රටේ හිටපු ජනාධිපතිවරයක්. ඉතින් එතුමියත් ඇවිල්ලා තියෙනවා මේ පොදු මේ සටනට ඇවිල්ලා තියෙනවා. එතුමිය නෙවෙයි ඕන කෙනෙකුට එන්න පුළුවන්. මෙතන මේ ප්‍රගතිශීලීයි මේ රට ආදරය කරන හැමෝටම මේකට විරුද්ධව පෙළ ගැහෙන මේ රාජපක්ෂ රෙජීමයට විරුද්ධව පළවාහ නැත්නම් ඒ රාජපක්ෂ රෙජීමේ ගමන අවසන් කරන්න හොරකමට දූෂණයට මේ ජඩකමට මේවට විරුද්ධව හැමෝටම එකතු වෙන්න පුළුවන්. එතුමියත් එතන ඉන්නවා. තවත් පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ අමුතුරුත් ඉන්නවා. මොකද එතුමගේ කාර්යභාරය? එතුමියත් මම හිතන්නේ එතුමියත් හිතනවා ශ්‍රී ලංකා අදහස් පක්ෂයට වෙන දේ හානිය. අද ශ්‍රී ලංකා අදහස් පක්ෂයක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයෙන් පැන ගියයි තමයි එතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ. අද ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ උපසභාපතිවරයා කරුණම්මන්, ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් වුණොත් ඊළඟට පක්ෂ නායකයා නැත්නම් සභාපති වෙන්නේ කරුණම්මන්. එතකොට පිල්ලෑල්ල මේගොල්ලෝ අද ඉන්නේ මේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය තුල. ඒ නිසා එතුමියටත් එතුමියගේ පියා විසින් හදපු ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ආරක්ෂා කර ගැනීමේ අයිතියක් තියෙනවා. පත් වෙන නව ආණ්ඩුවක එතුමියට ලැබෙන තනතුරු. එතුමිය හැමදේට කියලා තියෙනවා එතුමිය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේක වෙන්නේ කියලා. එතුමියට මේ එතුමගේ යුතුයක මිස්ටර් කරනවා කියලා එතුමිය මේ දා පළවෙනි රැස්වීමෙදිත් කිව්වා. ඒක එතුමියට කිසි වාසියක් නැහැ. නෑ, එතුමියට වාසියක් නැහැ. එතුමිය එකම දේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමයි, මේ රට ආරක්ෂා කර ගැනීමයි සැබෑ උවමනාවක් ඇති. අවසාන වශයෙන් දැනගන්න කැමති මන්ත්‍රීතුමනි, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පිල්මාරු කරා නම් නියෝජ්‍ය මහලේකම් පිල්මාරු නොකරයි කියන්න ඔබතුමන්ට දෙන්න පුළුවන් පදනම මොකද්ද? සාක්ෂි මොකද්ද? මම එක්සත් ජාතික පක්ෂයේ පාසල් යන කාලේ ආවේ දේශපාලන යොමු පෙරමුණේ. මම විධායක සභාවේ දැන් අවුරුදු 20ක්. ඒ වගේම මම පාසල් යන කාලේ ඇවිල්ලා යොමු පෙරමුණේ ජාතික ලේකම් වෙලා සභාපති වෙලා දැන් පාර්ලිමේන්තුවේ දශකයකට වැඩි කාලයක් නියෝජනය කරලා මම කොළඹ විශ්වවිද්‍යාලයේ සරසවි යොමු පෙරමුණේ සභාපති වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාතුළු එහෙම උපාධියක් අරගෙන LLB උපාධියක් අරන් නීති විද්‍යාලයේ නීතිඥයෙක් වෙලා මේ ඔක්කොම පක්ෂයේ පදනම හදාගෙන ඡන්ද මැතිව හැම මැතිවරණයකදීම පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණයගේ දෙගුණයකට වැඩිය ඡන්ද අරගෙන ඇවිල්ලා මම අද නියෝජ්‍ය මහලේකම්. හරිද? ඉදිරියේදී
ඉදිරියේදී මගේ වයසත් එක්ක බලනකොට මට මේ මේ පක්ෂයේ තමයි ඉස්සරහට යන්න තියෙන එකම තැන සහ අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් අපි ඉන්න මිනිස්සු. අපි ප්‍රතිපත්ති වෙනුවෙන් දේශපාලනය කරන අය අපි අර මම නැවත කියන්නේ අපි හොරකමට ඒ වගේ මේ දේශපාලන සංස්කෘතියට අද දේශපාලඥයා කියන අය කුණු වෙලා පිරිණු වෙලා ගඳ ගහනවා වල් වැදිලා මේකට විරුද්ධව සටන් කරන අය. ඒකෝ අපිට ආණ්ඩුවට ගියා කියලා අපිට වැඩක් නැහැ. මොකද අපිට හොරකම් කරන්න යන්නේ නැත්නම්. අපි බලාපොරොත්තුවක් නැත්නම් අපිට ඔය මේ සාමාන්‍ය ඔය ඇමතිවරුන්ට තියෙන ලෙඩ නැත්නම් අපි අපි ඊට වැඩිය හොඳට දැන් ඉන්නවා. ඒ අපිට අඩුපාඩුකුත් නැහැ. ඒ නිසා මේ අපිට මේ බංකොලොත්තු රාජපක්ෂ රෙජීමයට නැත්තම් අර මගේ වචන උණු කියලා නම් මමත් හද ගැමියෙක් වුණාට මම බයියෙක් නෙමෙයි. මේ බයියන්ගේ ආණ්ඩුවට යන්න ඕනේ නැහැ. හොඳයි. මනාප 83114ක් ලබාගෙන 2004 පාර්ලිමේන්තුවට පිවිසි වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ගරු නියෝජ්‍ය මහලේකම් නීතිඥ අකිල විරාජ කාරියවසම් තමයි අද අපි සමග ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් වැඩසටහන සමග තුනේ. ඔබතුමන්ට බොහොම ස්තුතියි. අයිබෝවන්. අපි සුබ පතන ඔබතුමන්ට. ජනවාරි 8 ඔබතුමන් කැමති ප්‍රතිඵලයක් ලැබේවා කියලා. හොඳයි. අපි ආරාධනා කරමු සිළු දිනාට රැඳී සිටින ශ්‍රී ලංකා ලයිව් හොට් සීට් සමග.